පවිද්ධනාවේ රෝගී මෙතන මේ පොකුර ඉතාමත්ම විශාලයි. එතකොට මේ 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 අවස්ථාවේ මේ පොකුර අපි අත්දකින්නේ අපේ සමාජයේ සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයට පත් වෙච්ච අවස්ථාවක. ගමන් බිමන් යෑම, පාසල් යෑම, සැනකෙළි පැවැත්වීම, පොත් ප්‍රදර්ශන පැවැත්වීම මේ හැම දෙයක්ම සාමාන්‍ය තත්ත්වය යටතේ බොහෝ දුරට සාමාන්‍යකරණීකරණය වෙලා තිබිච්ච විශාල වශයෙන් ජනතා ක්‍රියාකාරීත්වයක් තිබිච්ච අවස්ථාවක්. ඒ නිසා මේ පුද්ගලයන් මේ කොවිඩ්-19 ආසාදිතින් හෝ ඔවුන්ට නිරාවරණය වෙච්ච අය මේ සමාජයේ නිදහසේ පහුගිය දවස්වල ගැවසුනවා. ඒ නිසා යම්කිසි විදිහකින් මේ කොවිඩ්-19 රෝගය තවත් අයට ආසාදනය වී තියෙන්න පුළුවන්. එතකොට මේක තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නම් පුළුවන් තරම් අපි ජනතා ක්‍රියාකාරීත්වය අවම කරලා ගෙදරට වෙලා ඉඳගෙන ඒ විදිහට අපි කටයුතු කරන්න ඕනේ. එහෙම නැති වුණොත් වෙන්නේ මේ රෝගය පැතිරෙන්න පුළුවන්. පැතිරිලා මේක සමාජගත වෙලා සමාජයේ හැමතැනින්ම රෝගීන් බහුලව වාර්තා වෙන්න පුළුවන්. මෙතනදී තවත් කාරණයක් කියන්න ඕන. මේ බ්‍රැන්ඩික්ස් කක්මන්ත ශාලාවේ සේවය කරපු හරි එහෙම නැත්නම් ඔවුන්ට සම්බන්ධතාවයක් තිබිච්ච කවුරු හරි ඉන්නවා නම් තවදුරටත් සෞඛ්‍ය අංශ වලට දැනුම් දීමක් නොකරපු සෞඛ්‍ය අංශ විසින් හඳුනා නොගත්තු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්න තමුන්ගේ තත්ත්වය තමුන්ගේ ඒ තිබිච්ච සම්බන්ධතා පිළිබඳව සෞඛ්‍ය අංශ දැනුවත් කරන්න ඔවුන් විශේෂයෙන්ම ගෙදරට වෙලා ඉන්න ඕන ස්වයං විරෝධායනයකට ලක් වෙන්න ඕන ගෙදර එහෙම කරලා සෞඛ්‍ය අංශ වලට දැනුම් දීම මගින් අපිට පුළුවන් වෙනවා ඔවුන්ට PCR පරීක්ෂණ කිරීම අවශ්‍යද නැත්නම් නිරෝධායනය කිරීම අවශ්‍යද කියලා තීරණය කරලා නිරෝධායනය කිරීම අවශ්‍ය නම් නිරෝධායනය කිරීම කරන්න PCR පරීක්ෂණ අවශ්‍ය නම් ඒක කරලා යම්කිසි විදිහකින් රෝග තත්ත්වයක් තියෙනවද කියලා නිශ්චය කරන්න එහෙම වුණොත් අපිට පුළුවන් වෙනවා මේ රෝගය ව්‍යාප්ත වීම වල පාලනය කරන්න. Breaking.lk